දඹදිව ලාට රට සිංහබාහු කියලා රජ කෙනෙක් හිටියලු. ඒ රජතුමාට දාබ රජිනියට දරුවන් 32ක් අවස්ථා 16කදී ඉපදුනලු. මේ දරුවන් 32 දෙනාගෙන් ජේෂ්ඨයා විජේලු. මේ විජේ කියන කුමාරයා මැරේක් ඉස්ත්‍රී ලෝලියෙක්ලු. ළමා අපචාරකයෙක්ලු. මංකොල්ලකාරයෙක්. හොරෙක්ලු. මේ විජේ කුමාරයාගේ මේ වීර ක්‍රියා හින්දා විජේ කුමාරයාව නැවක පා කරලා රටින් පිටුවහල් කළාලු. ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ දිගේ පල්ලෙහාට පාවිවි පාවිවි ආවු මේ විජය ඇතුළු විජයගේ සහචරයි දඹදිවට පල්ලෙහෙන් තියෙන ලංකාවේ එක්තරා වෙරළකට ගොඩ බැස්සලු. විජය ඇතුළු 700ක් සහචරයින් මේ වෙරළට ගොඩ බැස්සට පස්සේ විජය මේ වෙරළ තියෙන වැලිදෝතක් අතට ගත්තාම අත තඹ පාට වුණාලු. ඉතින් විජය මේ රටට තඹපන්ණී කියලා නම තිබ්බලු. මේ තඹපන්ණී ඉඳලා තින්නේ යක්ෂයලු. ඉතින් මේ යක්ෂය පරාජය කරලා යක්ෂය මරලා විජය මේ තඹපන්ණී රජ වුණාලු. සිංහ වංශික විජය නිසා විජේකින් සිංහල ජාතිය ආරම්භ වුණාලු. අපේ මහාවංශයේ මේ විදිහට අපූරු ලස්සන කතාවක් ගොතලා තියෙනවා. සිංහලය බිහි කළ මේ රට යක්ෂයන්ගෙන් බේරාගත් වීරයා විදිහට මහාවංශයේ අපූරුවට විජේව නම් කළා තියෙනවා. විජේව වීරයෙක් කරලා මේ වගේ තව කතාවක් තියෙනවා. ධාතුසේන රජතුමාගේ පුත්‍රයා කාශ්‍යප කුමාරයා ධාතුසේන රජතුමාගෙන් වස්තුව ඉල්ලලා තියෙනවා. තමන් සතු වස්තුව මේ කලාවැවයි කියලා කාශ්‍යප කුමාරයාව කලාවැව ළඟට එක්කන් ගිහිල්ලා ධාතුසේන රජතුමා පෙන්වලු. තම පිය රජතුමා තමන්ව රවට්ටනවා කියලා හිතපු කාශ්‍යප කුමාරයා කලාවැවේ බැම්මට තියලා ධාතුසේන රජතුමාව මැටි ගහලා මැරුවලු. තම පියාව මැරුව නිසා බියටපත් වූ මුගලන් කුමාරයා දක්ෂිණ ඉන්දියාවට පලා ගියාලු. මුගලන් කුමාරයාගෙන් බේරීමට සැඟවීම සඳහා කාශ්‍යප කුමාරයා සීගිරියට පලා ගියාලු. කාශ්‍යප කුමාරයා සීගිරිය කුවේරගේ ආලක මන්දාව වගේ ගොඩ නැගුවලු. සීගිරියේ නිර්මාතෘ කාශ්‍යප කාශ්‍යප සීගිරි කාශ්‍යප වුණා. මේකත් අපූර්වට මහාවංශයේ සඳහන් වෙන ඉතිහාස කතාව. මේ ඉතිහාස කතා දෙකේ සත්‍ය කුමක්ද අපි කතා කරමු ඊළඟ වීඩියෝ එක. Subscribe කරන්න මගේ channel එක, bell icon එක click කරලා තියන්න. ඊළඟ වීඩියෝව දාපු ගමන් ඔබේ දෑතට ලබා ගන්නවා.